හරි, අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මගේ හිතේ තියෙන හැම දෙයක්ම, ප්‍රශ්නද අරවද මේවද හැම දෙයක් මම කතා කරගෙන යන්නේ මෙන්න මෙතනට. මම හිතේ නිදස් කරගෙන යන්නේ මෙන්න මෙතනට තමයි මම යන්නේ. ඕන ඒ එතන මොකද්ද කියලා මම ඔයාලට පෙන්වන්න දැන් ඉස්සරහට. ඉතින් එතකම් දැන් බලාගෙන යන්නකෝ. ලස්සනයි බය එප මෙ කලස් ගන්න මං හරි ආස ලයිට් කලස් හදින්න ලයිට් සට් තද දෙකම මට හොඳයි එකත් හරි කලස් චූස් කළ ගන්න ඕනේ මේ ඩර්ට් එන අප ඩර්ට් උන ගම්මට මාර හිතට පට්ට මාරි මාරි පොඩි කළු පාටරි මොනාරි ගෑවිච්චකම මාර මාරි ඒකයි මං ගන්න ඇත්ති මේ ආසාවට හිතලා කමන්නෑ ගන්නවා කියලා හිතලමයි ගත්තේ ඒක හොඳයි ලස්සනයි ඒකට බ්ලැක් සන් ග්ලාස් දෙක දැන් පාවා නයිස් පොඩ්ඩක් හොඳයි ආසයි සමහර දේවල් ටික කරන්න බෑ ඉතින් මොනවා කරන්නේ ඉතින් බාධා තියෙන ඒ බාධා නැති කරගෙන තමයි ඉතින් මාංශ එන්නේ ඉතින් ඒ වුණාට කවදාවත් ඉතින් බාධා නැති වෙන්නේ නැහැ ඒක
ඉතින් සොලූෂන් සොයාගන්න ඕනේ ඉතින්. හා ඔකේ. අද එතම කිව්වත් ස්පෙෂල් දවසක්. ඉතින් 2024 තමයි උනාට 2023 ජැන් 15 කියන්නේ මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙච්ච දවසක්. දැන් හරියටම අවුරුද්දක්. මයි කමියුනිටි පෝස්ට් වල Facebook වල හැමතැනම දාතියි. ඔයාලා Facebook වල නැති නිසා ගොඩක් අය දන්නේ අප්ඩේට්ස්. සම මං කියන්නේ Facebook එකේ ගොඩක් බලන්න නැතුව Instagram නිතර අප්ඩේට් එක ඉන්නවා නම් ආව ෆලෝ කරන හොඳයි. දන්නවා ඒකවල. මේ පර්සනල් විස්තර ගොඩක් මේ YouTube එකෙන් නම් නැහැ. ගොඩක් Insta FB තමයි. ඉතින් කොහොම හරි ඉතින් මේ බැඩ් එක කියන්නේ ෆිල්ම් පැත්ත මං කියන්නේ පටන් ගත්තේ ගොඩක්ම ආදී ප්‍රාර්ථනා ෆයිනල් මීටප් එකත් එක්ක තමයි. ඉතින් ඒ ෆයිනල් මීටප් එක තමයි මේ හැමදාම පටන් ගත්තේ. ඉතින් තාත් මකරි යුරෝප් චැනල් එක කරි මකරි චැනල් වෙන චැනල් එක කරවන්නේ. කොහොමද? එයාට ඕල් ද බෙස්ට් කන්ග්‍රැචුලේෂන්ස්. ඉතින් මම දන්නේ ඒක මාර දවසක් ඉතින් ඒක මම කෙටින් කියන මෙතනදී කමෙන්ට් පොස්ටර් වල මේ දැන් ඔයාලා චෙක් කරනවා නම් net me එක ගහපු selfie ෆොටෝ එක තියෙයි. ෆොටෝස් පහක් විතර ෆොටෝස් පහින් දාන්න පුළුවන් කමෙන්ට් පොස්ට්. ඒකේ බලන්නේ සීමෝ කරලා බලන්නේ. ඒතකොට සම්පූර්ණ විස්තරය දාලා තියෙයි මොනවද එදා වුනේ කියලා. නැත්තම් මගේ බ්ලොග් එක බලන්න 120 බ්ලොග් එක ආදින පාත්‍ර ෆයිනල් මීටප් කියලා තියෙන්නේ. ඒක බලනවා තවත් බ්‍රීෆ් එක හොයාගන්න පුළුවන්. යසස් අයිය තමයි මට සෑහෙන සපෝට් කරේ. මාර් පුෂප් එකක් දුන්නේ ගිල වෙන කරන්න එපිසෝඩ් වැඩ කරන්න කියන්නේ. එහෙනම් මට නිකන් හරියට පාත් එක වෙන්නේ ආ තමයි ගොඩක්ම. ඉතින් ඒක කවද තමද ගන්නේ. යසස් අයියා වාසව අයියා නෙත්නි චනුද්‍රියක්කා රාහුල් අයියා ගොඩක් ඉන්න ගොඩක්. හරින්දි අක්කා නම් කියනන හැමෝ ආදිරි පතර හම්පෝ. එයා හැමෝටම ගොඩක් ස්තුතියි. ආදිරි පතර කියන මට ස්පෙෂල් මූවි එකක්. ඉතින් ඉවර නෑ හොඳ. ඉතින් සෑහෙන ලොකු එකක් දැස් විසිතුනා මට. සෑහෙන දේවල් වෙනස් වුණා. සෑහෙන ලයිෆ් එක සෑහෙන වෙනස් දේවල් ගොඩාක් සිද්ධුණා. කරපු නැති දේවල් ගොඩාක් කෙරුවා. ඒ ඔක්කොම ආල්ට නිකන් බ්‍රීෆ් දැනගන්න පුළුවන් මගේ පළවෙනි බ්ලොග් එකයි. දැන් මේ එන බ්ලොග්ස් ටිකයි බැලුවා නම් එහෙම ඔයාලට ඒකේ පිටත බලාගන්න පුළුවන් මේ ටිකක් හරි. ඒක මට තේරෙන. ඒ නිසා ඕකේ. ඇති වැඩි මට කතා කරන්න බෑ. මොකද මම ඔක්කොම ෆිනිෂ් එකම ලියලා තියෙනවා ඔල්රෙඩි. ඒත් මට ඒක දැන් මොකද ඒක මම වෙනම මයින්ඩ් සෙට් එකකින් ගැන කතා කරේ. ඒ කියන්නේ මම ඒ අතීතේ ගිහිල්ලා කතා කරේ. මම දැන් ඒ මූඩ් එකේ නැහැ. මම දැන් ෆුල් රිලැක්ස් මූඩ් එකේ ඉන්නේ. ෆුල් ලක්කො හිතයි නිදහස් කරගෙන ක්ලීන් කරගෙන ෆෝකස් එක දීගෙන ඉන්නේ. වැඩ ගොඩක් තියෙනවා. ප්‍රශ්නත් ගොඩක් තියෙනවා. දැන් ඉස්සර වගේ ගම් වැඩ කරලත් බෑ. මොකද මේ ගොඩක් දේවල් හිතන්න තියෙනවා. දැන් ඉස්සර වගේ නිකම් හැමදේම කරන්නත් බෑ. දැන් තියෙන හැමදේම කරන්න ඕන විදි දේවල්ගෙන් හිතලා කරලා වැඩ කරනවා. බලමු. ඇති කතා කර ඇති. හැමෝටම ස්තුතියි. දැන් අපිට ලයික් කරන්න, ෂෙයාර් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා අපි ඊළඟ බ්ලොග් එක හැමෝම මම මේ වෙලාවේ ගොඩක් කතා කරන මූඩ් එක නෙවෙයි ඉන්නේ. මම ටිකක් ෆුල් රිලැක්ස් තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් ඔළුවට එන්න මට කිව්ද. ඉතින් කොහොම හරි මට කැරදී ඉන්නේ මාර ස්පෙෂල් ඩේ එකක් මට අද. හා. ඉතින් බයි.